එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. හිමාලිය ඇන්දේ ඇහැදගත් ගොමපාට, ක්‍රේප් සායත් සුදුත් කොළපාටත් මිශ්‍ර වූ බ්ලවුසයත්ය. ඒ සාප්පු ඇඳුම් හරි ලස්සනයි. ඇඳුමින් ආ වෙනස්ම පෙනුම කැඩපතින් බලමින් හිමාලි සිතුවාය. තමා මේ තරම්ම ලස්සනයයි ඇය දන්නේද දැන්ය? හිමාලි ඒටම ගත් සුදුපාට පර්ල් සැල්ලු සෙරප්පු දෙක දමා ගත්තාය. කොණ්ඩේ එක මිටකට ලස්සනට සකසාගෙන එහෙට බැංකොක් හෙයා බෑන්ඩ් එක මෘදු ලෙස දමා ගත්තාය. තෙතුල අතර පෙනෙන්නට නොපෙනෙන්නට ලා රෝස පාට ලිප්ස්ටික් ටිකක් තවරා ගත්තාය. ඇය රුපියල් 4000කට ගත් විලුන් කොප්පිය අතර ගත්තේ අවසානයේට. ගාන්නත් ලෝබයි. 20-30 පාරක් ගාද්දි ඉවර වෙයි. ඒත් නොගා බෑ. ඒ සුවඳ පුදුමාකාරය. අර තරම් ගණන් ඒකය. පැරිස් බෑන්ඩ් එකක්ලු. හිමාලි තමාටම කියාගත්තාය. ලෝකේ ඉන්න හැම ගෑණියෙක්ම පිරිමියෙක්ව මන්මත් කර ඇත්තේ මෙසේ පැරිස්, ලන්ඩන්, නිව්යෝක් විලවුන් දමා නොවේ. වෙනමම ජීවන සුවඳක් ගල්වාගෙන ගෑණියෙක් ළඟින් ගෙන ඒ සුවඳ සුවඳක් නොවේ, වෙනමම පුසුඹකි. ඔබේ සුවඳේ සිත යාවේ කියා කියන්නේ ඒකට. ඔබේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පිති හැලී ගියේ කියා කියන්නේ ඒකටය. හිමාලියගේ සුදු හෑන්ඩ් බෑගෙද දමාගෙන අවසාන වතාවටත් කැඩපත දෙස බැලුවාය. ලස්සනය. ඇය පුංචි විලුන් කොප්පිය අත් බෑගේ දමාගත්තාය. අනුලෝ, හිමාලි කතා කළේ සහලේ සිටේ. අනුලා දුවගෙන ආවේ පත් එකද රැගෙනය. අම්මේ, පුංචි නෝනාගේ ලස්සන. හිමාලි සිනාසුනාය. ඒ සිනාවේ වූයේ මගේ ලස්සන තවම දැකලා නෑ වැනි ආඩම්බර බවකි. කොල්ල පිස්සු ඇටේ සමහර විට. අනුලා සිතුවාය, එක අතකට එහෙම වෙනවා නම් හොඳය. මේ ගෙවල් ගිනි ගනිද්දි තමන්ගේ ජීවිතවලද ප්‍රශ්නය. මං එන යනවා අනුලා. රෑට හොඳට මොනාරි හදලා එවන්න හොඳේ. ඉන්දියාප්ප පුංචි නෝනා. අනුලා මොනා ඉවත් කනවා. ඒ තරම් රහයි. අනුලාට ඔය වචන දෙක තුන ඇතිය. ජීවිතයේ ප්‍රශංසා පාකුඩන් නොලද අනුලාලව පුංචි දෙයක් දී සනසාගත හැක, නම්මාගත හැක. හිමාලි හිමව සිතුවාය. අනුලා දොරකඩට වී බලා උන්නේ හිමාලිගේ ලස්සනය. හිමාලට දැන් නිදිමතක් නැත. ශරීරයේ හිමය. ඒවාට පුරුදු වෙයි. ඇසුදු කාරයට නැග දොර වසාගත්තේ අනුලාට අතද වනාය. දැන් මේ වාහනය ඇයටම දුන්න එකක් වගේය. නිශාන්ත, පුංචි නෝනා, අර වැල්ලවත්තේ කෝයිල දන්නව නේද? ඔව් පුංචි නෝනා, එතෙන්ට ටිකක් ගිහින් යන්. දෙවියන්ට වැඳ වැඳ ඉන්නට ඇයට නිවනක් නැත. ඇයට ඕන ඔහුට බාර වෙන්නට, දේවාලයට ගිය බව ඔහුට පෙන්වන්නටය. හිමාලියද ගෙදරින් ආවේ රෑට අඳින්නට වෙනම ඇඳුමක් අරගෙනය. මුළු රෑමින්නේ ඔහු ළඟට වීය. තව දවසයි දෙකයිනේ. ඊට පස්සේ ගෙදර එක්කන් එනවනේ. එතකොට බැරුව එයා ළඟට වෙලාම නිදාගන්න. හිමාලි උන්නේ හීනයේය. හිමාලි දේවාලේ ළඟින් බැස්සේ පර්ස් එකෙන් රුපියල් 1000ක්ද රැගෙනය. මෙහෙම අල්ල පනල්ලේ වීදම් කර හිමාලට පුරුදුම නැත. ඉස්සර සතියක් තියාගෙන බස්වලට වියදම් කරන්නේ රුපියල් 100-200. එහෙම මම රුපියල් 4500
පර්ෆියුම් ගානවා කියලා හිතද්දිත් පුදුමයි. හිමාලි දේවාලයේ පූජකතුමෙක් රැගෙන පූජා තැටියට රුපියල් 1000 දැම්මාය. ස්වාමි, මට ලෙඩෙක් ළඟ තියන්න අර පොල් ටිකක් දෙනවද? දෙයයන්ට පාක්කුඩම් හදන්නේ බින්ද පොල් බෑවලට විවිධ වර්ණයන්ගේ මල් දමා බුලත් කොළ මත තබා එයට සුවඳ කුඩු දමා සිඳුරුද දමාය. එහි කැපෝ කෙසල් ගෙඩියක්ද වෙයි. හිමාලි දෝතින් මේ ගත්තාය. එළියේ මල් කඩවලින් ඇයට පිච්ච මල් ටිකක්ද දාගත්තාය. දැන් ඒක තියෙන තුරා දවසම සුවඳයි. හිමාලට ඕනත් ඒකමය. අරකි තිස්සර කෝවිල් එනවලු. අර පරණ ඩ්‍රයිවර් කිව්වේ වාෂා පුංචිනෝනා එක දවසක් ආවා කියලා. අටමගලෙම දාලා විමුක්තිව අල්ලගන්න ඇති. ඒකෙත් මේ සැපම ගන්න ප්ලෑන් කරන්න ඇති. තව බුක්ෂොප් එකත් අල්ලගෙන ඉඳලා තියෙන්නේ. නැත, වාෂා කවදාවත් මොරගඩ පවුලේ දේපොළ වලට කෑදර වූයේ නැත. ඇය පෙරේතකමින් පැලුනාය. ඒ මොරගඩ පවුලේ බාල පුතාටය. අදත් එහෙමය. මේ මොහොතේදීත් එහෙමය. හිමාලි විමුක්තිගේ කාමරයට ඇතුල් වූයේ කෝවිලින්ගත් පූජා පොලේද සුරතින් අරගෙනමය. ඇය කාමරයට එද්දීම විමුක්තිට බැලිනි. එහෙමම දැස් මොහොතකට නතර විය. ඔය බලන්නේ ඇය සිතුවාය. කෝවිල්ට චුට්ටක් ගියා නැන්දේ. ඒකයි පරක්කු වුණේ. අනේ, ඔයා කෝවිලොත් ගියාද? එහෙම කියා සුරම්යා බලන්නේ විමුක්ති දෙසය. බලපං අර හිටපු බැල්ලි වගේද කියලා වැනි කතාවක් ඇගේ දැස්සල විය. දැන් අයියට සනීප වෙන එකේ හිතට හරි සැනසීමයි නැන්දේ. එහෙම කරපු එක හොඳයි තමා. මං එන යන්නම් පුතේ. සුරම්යා නැගිට විමුක්තිගේ වතාවත ගෑවාය. මොනාරි ඕන්නම් නංගිට කියන්න. ඔව්, මං තම ඔයාගේ නෝනා, සුදු නෝනා. හිමාලි සිතින් කියයි. මං යනවර අත්තරන් හොඳේ? හොඳයි අම්මා. මේ දවස් දෙකෙත් ඔහොමම ඉමු. යනවා මෙනික. සුරම්යා හිමාලගේ මූණ අත ගෑවාය. මලක් වගේ ඇයට සිතේ. නැන්දේ, පුතේ, ගෙදර බඩු ඉවර වෙලා මට වෙලාවක් තිබ්බේ නෑ. යද්දි මොනවාරි අරගෙනම යනවද? ඇත්ත තමා, දැන් මට ඕල යන්න හිතෙන්නෙත් නෑ. ආවම ඔයාම බලලා සතියකට වතාවක් බඩු ගෙහින්න. ඔයා එන්නේ සන්තකේම මට දීගෙන. හිමාලි සිතුවාය. මයි යනවා. බුදු සරණයි නැන්දේ. බුදු සරණයි. සුරම්යා ගියේ හිමාලිගේ හිස අතගාය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.